රායි මෙන්න අපි අද යනවා හපුතලේ පැත්තට ගිහිල්ලා බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඒක තමයි අයිඩියා එක තියෙන්නේ ඔළුවේ. එකක් බොන්න නතර කරලා පොඩ්ඩ සීතල ගතියක් ආවා. මේක තමයි අප බ්ලැක් ෆුඩ් ටී ෆැක්ටරි හොටෙල් එක. ඉතින් බලමු මාරුන් කියලා. ලස්සන මේක ඇතුළ හරිම මානසික හරි සුවයක් දැනෙනවා. කලබලයක් නැහැ මේ ස්වීට්ස් ටික තියෙන කේක්ස් එහෙම. බැක් ඔෆ් කොන්ටිනර් ෂෝටේජ්. ඕල් පන් රෝල් සරෝම ඔක්කොමල් ෆ්‍රෙෂ්. මේක කන්න පුළුවන්. දැන් බලන්න ඇතුළට හරිම ලස්සනයි මේක. කුරුල්ලොන්ගෙන් පිරිච්ච පාරාදීසයක්. හරියටම නිකන් සිංහරාජට ආවාගේ හැඟීමක් දැනෙන්නේ මෙතන නිකන් බලන්න කොච්චර ලස්සනද කියලා මේ කොළපාට. ඉතින් abundant tea factory එකක් තමයි මේක හදලා අරගෙන තියෙන්නේ. ඉතින් බලන්න මේ වගේ එකක් ලංකාවේ කොහොමවත් නැතුව ඇති. වෙලකල ඉඳන් හපුතලට යනකොට වංගතු පැත්ත තමයි මේක තියෙන්නේ. කවුරු හරි ගියොත් මේක බලලා අනිවාර්යෙන් මෙතන අතර කළ බලන්න හරිම ලස්සනයි. රෝල් එක කාලා කාලා බැලුවා. මෙහෙම තමයි මේක එන්නේ. මාළු පායක අල්ලන්න බැරි තරම් රස්නේ. මාල් රහයි සෑදෙනවා. බලමු. සිරා ඩෝයක මාළු පායකින් දුන් දානවා කෙලින්ම. ඒ තරම් හොට්. දැන් මේ ඇතුළට මිස්ට් එක ටිකක් ඇවිල්ලා තියෙන්නේ. සෙනගත් වෙනවා දැන් ටික ටික. මොකද මෙතන දන්න කෙනෙක් මං හිතන්නේ මේක නතර කරන්න නැතුව යනවා කියලා මේක පාස් කරගෙන අනිවාර්යෙන් මෙතන සීතලේ උණුවෙන් තේක මෙතන හදන්නේ. කෑමත් උණුවෙන් තියෙන හින්දා ඉතින් කවුද ආස නැත්තේ ඉතින් මෙතන මේ වගේ තැනක පොඩ්ඩක් කාලය ගත කරන්න. ඉතින් බොහොම රස තේගක් දීලා ආයෙත් නැග්ග මම බයික් එකට. ඉතින් අපි මෙහෙම ඉස්සරහට දැන් හපුතල පැත්තට මම මේ නිකන් යන්නේ කිසිම අයිඩියාවක් නැතුව. මම මේ අද ආවේ පොඩ්ඩක් මට හිතුණා පොඩ්ඩක් මේ මම බෙරගල ආවම හරි ආසයි හපුතල ටවුන් එකට එහෙම යන්න. ඉතින් මම නිකන් ඉඳලා එකපාරට මට හිතුණා එන්න බලන්න මේ පැත්තට. මොකද ගිරා බෙරගල හිටියේ අපි ලෝව බ්ලැක් ෆුඩ් යාළුවෝ ගෙදර. ඉතින් එහි ඉඳලා තමයි මේ අද උදේ එකපාරටම ආවේ. ඉතින් මොකුත් කිසිම අයිඩියාවක් නැහැ. නිකන් හවුස්ලේ පැත්තට අපි යන් බලන්න. මොකද මීදුම තීරින්ට ඉතින් මට හරි ආසිතම යන්න. ඊ හවසත් හරි ලස්සනයි. ඊ රෑත් හරි ෂෝ. හොඳට මීදුමක් තිබුණා. නිරංජන්ලා ගෙදර අපි හිටියේ ඉතින්ට ලස්සනට තිබුණා. හරි විනෝදනයක් ලස්සන කාමරයක් තියෙනවා. ඉතින් බලමු දැන් අපි හවුස්ලේ පැත්තට ගිහිල්ලා මොකද්ද තත්ති කියලා. ඒ පැත්තේ මොනවාරි කනවා නම් කාලා තව තේකක් වන දීලා තව හපුතලින් අපිට තව කොහෙට හරි ලස්සන තැනක් තිබුණොත් යන්න මතක් වුණොත් අපි යන්න. ගොඩක් තැන් තියෙනවා. කොහෙට හරි යන්න ඕනේද තාම නෑ තීරණය කරලා. ඉතින් බලන්නේ මේ කොච්චර දැන් ධනවලාද කියලා උත්ට යන්න යන්න පේන්නෙත් නැති ගානට වගේ දැන් ඕන ටිකට ගේනවා. සමහර වෙලාවක් තියෙනවා මෙහෙ කොච්චර මීදුම තද වෙනවද කිව්වොත් මේ මේ දවල්ට මේ වගේ වෙලාවට මේ පාර පේන්නේ නැහැ. මේ ඉරුවක් එලි පේන්නේ නැහැ. කයරකින් භාගයක් පේන ගන්නටම මේ මේ මීදුම ඝන වෙලා තියෙනවා. මම සමහර අවස්ථාවල මට මේකෙන් මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. උඩට කෙලින්ම අහසින් යන වගේ පේන්නේ.
පෑලකින් භාගයක් මර එකපාරක් තමයි ඒක අත්තර මුනේ පෑලකින් භාගය පේන්නේ භාගය තර. ඉතින් මේ වගේ අවස්ථාවලදීත් ඉතින් අමාරු ඉතින් අත්මන්න නතර කරලා කියා පාර්ණේ පැත්තකට කරගෙන. ඊට පස්සේ තමයි ගියේ. ඉතින් අදත් ඉතින් හරි බොහොම ලස්සනම වෙන මම හරි ආස මීදුම තමයි හරි මාසයි. මම එකේ මේ හපුතලේට බෙරකට ආසමේ මීදුම නේ. ඔන්න හම්පුතුලේ බෝඩ් එක මෙතන තමයි හම්පුතුලේ ටවුන් එක පටන් ගන්නෙ. ඉතින් මේක තමයි ඉතින් මීදුමේ මීදුම අස්සෙන් බයික් එකේ ඒක කපාගෙන යනකොට තියෙන අත්දැකීම හිතා ගන්නත් බැහැ. වාහනයකට යනවට වඩා ගොඩක්ම වෙනස් මෝටර් බයික් එකේ යනකොට. ඉතින් මේ වගේ ලස්සන පහයක ලස්සන වීවයක් එක්ක මෙහෙම එක පාට පේන්න තියෙන ගානට වීදුම එනකොට ඉතින් හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් බොහොම කලාතුරකින් තමයි ඉතින් මෙහෙම chance එකක් හම්බෙන්නේ, විශේෂයෙන්ම කොළඹ කියන අපි මෙහෙන් ඈත ඉන්න අයට. එනවනම් අනිවාර්යයෙන් මේ මීදුම කියන එක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ මේ බෙරගල හපුතලේ හොල්ඩ් එන ඕනෙක් කෙනෙක්. ඉතින් වර්සින් පැත්තටත් මේ පැත්ත ලස්සන පේනවා. සාමාන්‍යයෙන් හපුතලේ ටවුන් එක පේන්නේ නැහැ. මේ පහළ කඳු ටික පේන්න පටන් ගන්නවා වැල්ලවා ඉඳන් ඈතට. ඉතින් මේක තමයි මේ පිහිටීම. බලන්න කොච්චර පේන්නේ නැහැ දැන් අර ඉස්සරහ එනවා. පේන්නේ නැහැ සමහර වාහන ළඟ. ඉතින් සාමාන්‍යයෙන් වෙන රටවල නම් මේ වගේ මීදුම ආවම අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අර ලයිට් එක පොඩ්ඩක් ගහගෙන එන්නේ පුතෝ වාහනයකට අර ටක් ගාලා පේ ඉන්ඩිකේට් කරන්න තව වාහනයක් එනවා කියලා. ඉතින් මේවට මෙහෙ නම් දවල්ට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න අපි දැන් බොහොම කිට්ටුයි හපුතලේට ගිහිල්ලා ටවුන් එකේ පොඩ්ඩක් බැහැලා දෙකක් එනම් බීලා පොඩ්ඩක් ඇවිදලා තමයි හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් කාලය ගත කරලා ඒතුටි පටන් ගන්න. පස්සේ මම මෙතනින් ඇවිල්ලා පොඩ්ඩක් මෙතන බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මෙතන අතර කරගත්ත බයික් එක ගොඩ මෙතනින් පොඩ්ඩක් වටේ පිටි ලස්සනට පේනවා. මේකයි බස් ස්ටෑන්ඩ් එක. ඉතින් අර පොඩි සුපර් මාකට් එකක් තියෙනවා ස්ටෑන්ඩ් එකේ. මේ පැත්තකදී මේ බණ්ඩාර වගේ ගන්න එතුලේ දීලාට අර මම මගේ බයික් එක පිටින් තියෙනවා හැමදාම හොඳින්. හරි ලස්සනයි. මෙතන තමයි පහලින් රේල් පාර යන්නේ. බ්ලූ ට්‍රේන් එක වර්ල් ෆේමස්. ඒක ආවොත් ඉතින් හරි හොඳයි බලාගන්න තිබ්බන. ඉතින් කෙලීම ගිහාම ස්ටේෂන් එකේ තියෙන දකුණු පැත්තට. රයිට් මෙතනම ෂෙඩ් එක තියෙන්නේ. මෙතනින්ම එන්ජින් ඔයිල් ටික අරගෙන එහෙම මාරු කරගත්තා. දැන් මේ වී පොයින්ට් එක ගාව තමයි මේ ඉන්නේ. හරි ලස්සනයි මෙතන. බලාකුළු අතන හම්බන්තොට දක්වාම පේනවා. දැන් දාලා බලමු මෙතනින් බොර්ලන්ද පාරට. අදිශාම් බොර්ලන්ද හවුස් මිටෙන් සක්ම තියෙන පාරේ. ඒ පාරට මට ආසයි පොඩ්ඩක් නිකන් අදිශාම් හරි එක්කෝ බලමු. ඒ පැත්තට දාලා අපි තීරණය කරමු අපි යන්නේ කොහෙද, වැලිමත් මේ බොර්ලන්ද පැත්තට යනවද අදිශාම් යනවද හවුස් මිටෙන් යනවද කියලා. සිමින මිටෙන් තමයි දකුණු හරින් තියෙන්නේ. හරිලා මේ පාරේ යන්න ඕනේ ඔක්කොම හම්බෙන්නේ මේ පාර තමයි දිගටම ඉස්සරහට. අපි දිහිල බලමු.
පාට තීරණය කරා අයිඩියාවක් ආව යන්න කියලා හොටන් පැත්තට. ඉතින් දැන් මේක යන්නේ මේ හපුතලේ වැලිමඩ පාර නේ බොරලන්ද පාර. බොරලන්ද වල වැලිමඩ පාර. යන්නේ සාමාන්‍යයෙන් අදිශාම් බංගලෝවකට යන තැන පාස් කරගෙන ඉතින් කොහොමවත් අපි ඒකට පාස් කරන්න වෙන නිසා අපි අදිශාම් පැත්තට හරවලා පොඩ්ඩක් ගහන බලලා අදිශාම් පෙන්නලා ඊට පස්සේ ආයි කන්ටිනියු කරමු හොටල් ට්‍රිප් එක. ඉංගලන්ඩ් වල ගේ පිටිපස්ස මේ වගේමයි බුද්ධ හවුස් බ්‍රිජ් පාරක් කරනවා මොකද පොලිටික්ස් මේ වගේම ඒ පාර මට හදාව මෙතන ගියොත් මෙතන මතක් වෙනවා ඒ වගේම වම්සයි සයි පස්ස පාර තමයි ටිකට් කවුන්ට් එක ටිකට් එක ගන්න පුළුවන් රයිට් ඉතින් ඇතුළට යන්න තියෙන්නේ රයිට් පොඩි විස්තරයක් කරන්නම් මේකේ ඉතින් ඇවිල්ලා නැති අයට
1931 මේක හදලා තියෙන්නේ තෝමස් කියලා ටී ප්ලාන්ට් කෙනෙක් එයා පවුන් 10ක් වගේ සුළු ප්‍රමාණයක් අරගෙන තමයි ඉංග්‍රීසි ඉඳන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු මේ රටවල් වලට එන්නේ සල්ලි හම්බ කරන්න දැන් ඒක අනිත් පැත්ත මෙහෙ ඉඳන් එහෙට යනවා ඉතින් කමන්නේ කොහොම හරි එහෙම ආවිල්ලා ටී එයා හොඳට මේ ස්ටේට් එක ටී ප්ලාන්ට් කළා එහෙම වබල තමයි දිනු වෙලා තියෙන්නේ ඉතින් එයාට මේ ඇඩිෂාම් කියන ගම තියෙන කෙන්ට් වල ඉංග්ලන්ඩ් එයා ඒක මතක් වෙන තමයි මෙතන හදලා තියෙන්නේ ඒ වගේ දකින්න ඇති ඉතින් මේකේ තියෙන පළතුරු වර්ග වත්තේ බබලා ඉතින් ජෑම් හදනවා ඒ වගේ රස දිවුල් ජෑම් එකක් තියෙනවා ඉතින් දිවුල් නම් ඒගොල්ලෝ පහලින් ගේන්නේ ඔගොල්ලෝ අරගෙන කාලා බලන්න ආවොත් ඉතින් ගාඩන් එක හරි ලස්සනයි ලස්සනට මේක මේ මල් වවල තියෙන්නේ ඉතින් හරිම සිත් ඇද ගන්නා සුළු විදිහට තමයි මේක කාඩ් එක දැන් ඔය පේන විදිහට වුණා තියෙන්නේ. ඉතින් මේක තවත් ලස්සනම දේ තමයි මේක මීදුමින් ඇවිල්ලා මේක වහ ගන්නවා කියන මේ වලාකුළුවල. ඉතින් ඒක හරි ලස්සන දර්ශනයක්. මම එහෙම දැකලා තියෙනවා මේක සමහර වෙලාවට වලාකුළු කළු පාට වලාකුළුක් වහගත් වෙලාවක මම මේක දැකලා තියෙනවා. හුස්ම ගන්නකොට තේරෙනවා පොඩි නිකන් අර ජල බිඳුව නිකන් ඇතුළට යන ගතියක් තේරෙනවා. තෙත ගතිය. ඒ වගේ අවස්ථාවල් මෙතන ආවොත් එහෙම අත්දකින්න පුළුවන් ඉතින් මං කියන්නේ හරි ලස්සනයි හපුතලේ ඉඳන් බොහොම විනාඩි 5යි මෙතන ඩ්‍රයිව් එක තියෙන්නේ වෙලාවක ඇවිල්ලා බලන්න මේකේ තව විස්තර ලස්සන විස්තර ගොඩක් තියෙනවා ඉතින් එකකින් විශේෂම දෙයක් තමයි මේකේ වහල ලී වලින් තේක්ක ලී වලින් තමයි වහල හදලා තියෙනවා කියලා කියන්නේ. සහ මේකේ විශාල ප්‍රමාණයේ ගල් හිටන් ගෑල් තියෙනවා කියනවා මේ ස්කොට්ලන්ඩ් වලින් තමයි ගොඩක් බඩු ගෑල් තියෙන මේක හදන්න. ඒ වගේම ඉතින් යා කියනවා මෙහෙම ආපු ඒ එක්කන් ආපු යාගේ ඒ හිටපු යාගේ පාර්ට්නර් මේකේ රඳවගෙන හිටියා කියලාත් කියනවා. ඉතින් ඒ රඳවපුගෙන හිටපු එක්කෙනා ඒ එයාගේ පාළුව මකා ගන්න තමයි අර ලස්සන පේන්ටිංස් ටික කරලා තියෙන්නේ ඒක ඇතුලේ තියෙනවා බලන්න පුළුවන් ඉතින් මේක ඕන ඕගන්න බුක් කරලා මේකේ කාමරාවගෙන එන්න පුළුවන් කොළඹින් දැනට මේක කියන්නේ අර මොනස්ට්‍රි එකක් වගේ කියන්නේ අර ආගමිත සම්බන්ධ දෙයක් තමයි කරගෙන යන්නේ කොහොම හරි මේක 70 ගණන් වල විකුණලා තියෙන්නේ රුපියල් 75,000ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේකේ අයිතිය විකුණලා තියෙන්නේ පස්සේ යා මැරණයන් පස් තමයි ඒගොල්ලෝ මේක පවරලා තියෙන්නේ ආගමට ඉතින් ඔහොම තමයි මේකේ හිස්ට්‍රි එක තියෙන්නේ යටින් රේල් පාර යනවා හරිම ලස්සනයි වෙලාවක ඇවිල්ලා බලන්න මෙතනින් තමයි මේකට ඇතුල් වෙන මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ මේ මැද තියෙන ලොකු දොර ඉතින් ඇතුළට ගිහිලා බලන්න පුළුවන් ඒක තියෙන පේන්ටිංස් ඉතල පරණ ඒ කාලේ තිබිච්ච විදිහටම ඔක්කොම සෝෆා සරෝම ඔක්කොම තියෙනවා හැබැයි මම අද ඇතුළට යන්නේ නැහැ මොකද මගේ පොඩි ටාගට් එකක් තියෙනවා හෝටල් පැත්තට යන්න කියලා ඉතින් ඒ නිසා මම වැඩි වෙලාව ගන්න නැහැ මෙතන පාස් කරන් යනකොට මෙතන එන්න නැතු ඉන්න බෑ බලන්න ලස්සනට මෙතන මේ වනාකුළු හැදෙන හැටි මේකේ මිස්ට් එක මීදුම හැදීගෙන එන විදිහ ලස්සනට ඒ කන්දේ මේ පරිසර පද්ධතිය තියෙන විශේෂත්වය තමයි ඉතින් ඒක මොකද මේ වගේ දේවල් සමානලාට අපිට කියන්නේ ඇහෙන් දකින්න බෑ අපිට සාමාන්‍ය කන්දකට නැංගලා මේ වගේ ඈත පේන තැනකට ආවම තමයි ඉතින් මේව හොඳට බලන්න පුළුවන් ඉතින් හරි විශේෂයි මේ පරිසරය යටින් අපිට සෑහෙන සපෝට් එකක් දෙනවා අපේ එන්වයරන්මන්ට් එක දුවන්න ඉතින් අපි ඒක ඇත්තටම හරි වාසනාවක් මෙහෙම දකින්න ලැබෙන එක ඒක යන් මෙතන මේගොල්ලන්ගේ තියෙනවා පොඩි ෂොප් එකක් මේ පොඩි පොඩි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් මේකේ හදන ඒවා ඉතින් එතන තමයි විකුණන්නේ ඉතින් අපි යම් බලන්න කඩේ ඇතුළත් චුට්ටක් අපේ ගේ නේද මෙතනත් කන්ද උඩින් මිස්ට් එක හැදීගෙන එනවා ඉතින් මේ පිටිපස්සෙන් තියෙන ගේ තමයි ඉස්සර මෙතන හිටපු වර්කර්ස්ලාගේ අකොමඩේෂන් තමයි මේ ගේතර තිබිලා තියෙන්නේ දැනට වුණත් මම හිතන්නේ ඒ වගේ දැන් මෙතන කාමරයටවත් මෙතන රෙන්ට් එකට දෙනවා මේ කෑල්ලෙත් මේ තමයි තියෙන කඩේ
මම බාන කොච්චර ලස්සනයිද කියලා මේ ඇතුළ වෙන තැන. ඉතින් මෙතන තමයි තියෙන ඔක්කොම තියෙන්නේ මෙගොල්ලන්ගේ ඒ කැම් බීම. මේ තමයි මෙගොල්ලන්ගේ ජෑම් සෙක්ෂන් එක. ඉතින් දැන් අපිට යන්න වෙලාව හරි වගේ. ඉතින් මේක තමයි සිටුවේෂන් එක මෙතන. ඉස්සර මම මේ ඒරියා එකේ අවුරුදු සාමාන්‍යයෙන් 10ක් විතර හිටියා නතර වෙලා. ඉතින් බෙරගල කිට්ටුව හපුතලේ පාස් කරලා. ඉතින් මෙතන මම සාමාන්‍යයෙන් සතියකට දවසක් අනිවාර්යෙන්ම වගේ එනවා ඇඩිෂම් වලට. ඇවිල්ලා මෙතන උඩ කන්ද ඇවිදලා එහෙම සාමාන්‍යයෙන් පැය කීපයක් ඉඳලා ඉතින් හොඳ කාලයක් ගත කරලා යනවා. ඩක්ලෙක් ඉන්නවා. ඉස්සරහ හම්බේ මේගොල්ලෝ ගොඩක්. මේක තමයි අපව යන්න තියෙන්නේ. මේ බොවිටියා විශේෂයක් තමයි මේ මේ ටික දිගට තියෙන්නේ. ලස්සන්ට ඉතින් මේව නඩත්තු කරනවා. මේගොල්ලෝ සමහරට බෑග්ස් වලට ඇටැක් කරන්න පුළුවන්. අපි ඉතින් අඩිෂම් ට්‍රිප් එක දැන් ඉවර වෙන්න යන්නේ. අපි ඉතින් අලුත් ට්‍රිප් එකක් තමයි ඉතින් පටන් ගන්න හැම තිස්සෙම අපි වෙනවා ලස්සන එකක් පටන් ගන්න බව. මේ ටිකේ හරියට ඉන්නවා හම්බාව. ඉතින් රෑට ආවොත් එහෙම හොඳ ටෝච් එකකුත් අරගෙන හම්බාව ගොඩාක් බලන්න පුළුවන්. ඕනම වෙලාවක බලන්න පුළුවන් තැන තමයි හම්බාව. මේ සංගමලේ කැලය තමයි මෙතන කියන්නේ ෆොරස්ට් එක මේ ටිකේ. ඉස්සර අපි එනවා රෑට බලන්න. මෙන්න මෙතන තියෙන බොන වතුර ඔයගොල්ලන්ට ඕන නම් අදිෂම් බයි අපේ ට්‍රිප් එක ඉවරයි. ඉතින් අපිට දැන් බයගෙන බයගෙන යන්න ගිහින් තේවත් දිගේ මේක දෙමින් ඉඳලා වැටෙනවා. මේ වැලි මඩ බොරලන්ද හපුතලේ ඒ පාරට දකුණට හැම හපුතලේ ඉතින් වමට තමයි යන්න ගිහින්. බොරලන්දට ගිහින් හවුස් වලට. මම ලස්සන තේවත් මඩෙන් මේක බහගෙන යනවා. ඉතින් අපේ මෙතනින් ඉවරයි. ඊට පස්සේ අපි පරිත්‍යාගම් පටන් ගන්න අලුත් ට්‍රිප් එක. ඔක්කොම ලස්සන. ඒක තමයි. 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 ඒක තමයි.